දෙවන පරිච්ඡේදය. අවබෝධය යනු නිහඬතාවක් මිස සටන් පාඨයක් නොවේ. පින්වත් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උදෙසා ජීවිතය මරණයට දමලා බුදුරජාණන් වහන්සේව දකින්න. බුදුරජාණන් වහන්සේ දකිද්දී නැවත ඔබට ජීවිතය ලැබෙනවා. එම නිසා මේ උතුම් වර්තමානය අහිමි කරගන්න එපා. මේ උතුම් ධර්ම ශක්තිය බිඳින්න, අවසන් කර දක්වන්න මාර ධර්මයන් තදින්ම ක්‍රියාත්මක වෙනවා. ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේලා සශ්‍රීක සිව්පසයට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට කොටු කර විනාශ කර ඔවුන් ලවා විකෘති ධර්මයන් දේශනා කරනවා. උතුම් අධිගමයන් හාස්‍යයට ලක් කරනවා. මන්ද බුද්ධික අධිගමලාභීන් බිහි කරනවා. මාරයාගේ මේ ක්‍රියාවලිය සමාජය තුළ වේගයෙන් සිදුවන බව පින්වත් ඔබට පෙනෙනවා. මේ යුගයේ බිහිවන සද්ධර්මයේ සැබෑම ශක්තිය, සැබෑම අර්ථය විකෘති කිරීමටයි මාරයාගේ මේ ව්‍යායාමය. හෙට දවසේ යමෙක් සැබෑ අර්ථවත් ආකාරයෙන් උතුම් සෝවාන් ඵලයට, උතුම් රහත් ඵලයට පත්වුවහොත් ඔවුන්ව විවේචනය කරන්න මාරයා දහසක් සේනාව සමාජය තුලම ඇති කරනවා. එයයි වර්තමාන ලෝකයේ ස්වභාවය. මෙම ස්වභාවය ධර්මයේ හැටියට දකිමින් එය මාර්ගයේ වැඩිමිට කමටහනක් කරගන්න. මේ ස්වභාවය සමාජය තුල ඇති කරගන්නේ අසද්දාව තුලින්මයි. මිච්ඡා සීලය, මිච්ඡා සමාධිය, මිච්ඡා ප්‍රඥාව තුලින් පෝෂිත අපේ සිතුවිලි අපව මාර ධර්මයන්ගේ ගොදුරු බවට පත් කරනවා. පින්වත් ඔබ මුලින්ම මේ ජීවිතයේදී මම සතර අපායෙන් මිදෙනවා කියන චිත්තය ඇති කරගන්න. අපි මුලින්ම රහතන් වහන්සේ නමක් බවට පත්වීමට නොවේයි යා යුත්තේ සතර අපායෙන් මිදීමටයි. සතර අපායෙන් නොමිදී අපට රහත් භාවයට පත්වීමට පුළුවන් කමක් නැහැ. අපි ආරම්භයේදීම රහත් භාවයට පත්වෙනවාය කියන අදි බලාපොරොත්තුව ඇති කරගතහොත් අපි තුල අදි මාන්නය ඇති වෙන්න පුළුවන්. දුර බලාපොරොත්තුවක් ඇති කරගත් නිසාම වේගවත් භාවයට පත්වෙන්න පුළුවන්. ඒ තුලින්ම අපි තුල මාන්නය සකස් වී සෝවාන් ඵලයට පත්වීමට පෙර ආතුව සෝවාන් ඵලයට පත්ුණාය කියන මිත්‍යා විශ්වාසයට එන්න පුළුවන්. පටන් ගැනීමම විකෘති භාවයට පත් කරගත හොත් ජීවිතය සක්කාය දිට්ඨියෙන් පිරී යනවා. මෙහෙම ගිහි පැවිදි චරිත සමාජයේදී අපිට නිතර හමු වෙනවා. සතර අපායෙන් තවම මිදිලා නැහැ. නමුත් තමන් සකදාගාමි, අනාගාමි, රහත් තත්වයට පත්වෑතැයි සිතනවා. මේ අධිමාන්‍ය නිසා සංසාරයේ අපට නිවන් මාර්ගය අහිමිව ගිව අවස්ථා බොහෝමයක් තියෙනවා. ඔබ ඉන්නේ කොතැනකද කියලා කොයිම වෙලාවකවත් හිතන්න යන්න එපා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ඉන්නවාද කියලා හිතන්න. භික්ෂුව ගිහි කෙනෙක් වශයෙන් මුලින්ම පැවිදි වීමට ගියේ අවුරුදු 24 දී. අදාළ තපෝ භූමියේදී පැවිදි වීම අරමුණු කරගෙන දින 10ක් මම දසසිල් වෙලා හිටියා. මේ දින 10 තුලදී මම දැක්කා මා තුල තිබූ රාගය, ద్వේෂය භාවනාවෙන් යටපත් කරන්න බැරිය කියලා. මම මට අවංක වුණා. ස්වයං පරීක්ෂණයක් සිදු කළා. මම තීරණය කළා පැවිද්දට මම තවම සූදානම් නැහැ කියලා. දින 10කට පසුව නැවත නිවසට පැමිණියා. ඉන්
වසර 20කට පසුවයි භික්ෂුව පැවිදි භාවයට පත්වෙන්නේ. එම වසර 20 පුරාවටම මම ගිහිවත සම්පූර්ණ කළා. මම පැවිදි වෙන අවස්ථාවේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා. කවදාහරි දවසක මගේ දෑස් දෙක පියවන මොහොතේ, ඒ කියන්නේ මැරෙන මොහොතේ, ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්ගෙන් තොරව මගේ අවසන් හුස්ම පිටවෙනවාය කියලා. එතන තමයි භික්ෂුව ඇති කරගත් අදිෂ්ඨානය. භික්ෂුවට මාර්ගඵල උන්මාදය කවදාවත් තිබුණේ නැහැ. ජීවිතේ එකම අදිෂ්ඨානය තිබුණේ අවසන් හුස්ම පොද ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව පිටවේවාය කියන අදිෂ්ඨානය. මේ තැන හරි සරල තැනක්, හරිම නියුණු තැනක්, මාර ධර්මයන්ට අතපොවන්න බැරි තැනක්. අදිෂ්ඨානයම නියුණු සිතුවිල්ලක්. මාර්ගඵල උන්මාදය කියන විකෘති උන්මාදය භික්ෂුව පරාජය කර දැමුවේ ඉහත උපක්‍රමය තුලිනුයි. පින්වත් මහත්මයේ ප්‍රශ්නයක් විමසුවා. අපි සතර අපායෙන් මිදුණාය කියලා දන්නේ කොහොමද කියලා. තමා සතර අපායෙන් මිදුණාය කියන විශ්වාසය තමාට ලබා දෙන්නේ ලෝකෝත්තර සම්මා සතියයි. සම්මා සතිය හේතුවෙන්ම සකස් වෙන සම්මා සමාධියත්, සම්මා සමාධිය හේතුවෙන් සකස් වෙන සම්මා ඥානයන් තුලින් තමා තුල විශ්වාසයක් ඇති කරගන්නවා නැවත තමා සතර අපායට වැටෙන්නේ නැහැ කියලා. තමා සතර අපායෙන් මිදුණාය කියන විශ්වාසය ඇති කරනවා. ඔහු නුවණින් පීර පීරා බලනවා තමා තුළින් මමත්වේ දැඩිභාවය මැරී ගිහිල්ලාද කියලා. තෙරුවන් කෙරෙහි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි විචිකිච්ඡාව පහව ගිහිල්ලාද කියලා. අන්‍ය ශීල වෘතයන් කෙරෙහි තිබෙන බැඳීම පහව ගිහිල්ලාද කියලා. ඊයට ක්‍රමය හැර තමන් සතර අපායන් මිදුණාද කියලා දැනගන්න වෙන ක්‍රමයක් නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට හැර වෙනත් කිසිවෙකුට අනුන්ගේ අධිගමයන් ප්‍රකාශ කිරීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසායි භික්ෂුව සඳහන් කළේ ඔබ ඉන්නේ කොතනද කියලා හිතන්න යන්න එපා. මාර්ගයේ තුල ශක්තිමත්ව ස්ථානගත වෙන්න කියලා. ඔබ අවංකවම සෝවාන් ඵලයට පත් වුණා නම් ඔබට ලැබුණා වූ ඒ ඵලය ගැන බෝඩ් ලෑලි ගහගන්න යන්නේ නැහැ. ඔබ දැකලා තිබෙන්නේ රූපේ අනිත්‍යභාවය, වේදනාවේ අනිත්‍යභාවය. රූපය අනිත්‍යයි කියලා දැක්ක කෙනා රූපය ඔසවා තබන්න උත්සාහ ගන්නේ නැහැ. වේදනාව අනිත්‍යයි කියලා දැක්ක කෙනා වේදනාව තුල මුසපත්වන්න යන්නේ නැහැ. අවබෝධය කියන්නේ හිස්වීමක්, පුරවා ගැනීමක් නොවේයි. අවබෝධය කියන්නේ විශ්වාසයක්, මංමුලා වීමක් නොවේ. අවබෝධය කියන්නේ නිහඬ භාවයක්, සටන් පාටයක් නොවේ. අවබෝධය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඵලයක්, මෙහෙයුමක අවසානයක්, ක්ෂණික ප්‍රතිඵලයක් නොවේ.